මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත් කරන පෙත්සමකට ඒවා විභාගයේ කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා. මේක කවුරු හරි නොදන්නවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබෙනවා. අවසාන තීන්දුවක් නෙවෙයි, අන්තර්වාර තීන්දුවක්, ඉන්ටරිම් ඉන්ජන්ක්ෂන් එකක්. වැඩිදුර විභාගයට දිනයකුත් ලබා දීලා තිබෙනවා. එතකොට සිදුවිය යුත්තේ එය ගරු කරමින් පොලිස්පතිවරේ පත්කිරීමේ ක්‍රියාවලිය වැඩ බලන හෝ ඒ නිත්‍යානුකූල ආකාරයට පත්කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම. අහිතකර තීන්දුව આવොත් ඒවට විරුද්ධ වෙන්නටත්, පක්ෂපාතී තීන්දුව આવොත් ඒව ප්‍රශංසා කරන්නටත්, අහිතකර තීන්දුව වෙනකොට රටේ උත්තරීතර නීතියේ මේ සඳහන් වෙලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් පුද්ගලීකරණයකට ලක් කරලා Tamanට හිතු හිතු මතයට තීන්දුව తీරන ගන්න පුළුවන්ද? මොකද්ද මේ රටට වෙන්නේ? ඔබතුමා බොහොම බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරන්නට ඕන. මොකද මතක තබා ගන්නට ඕන මේ ගන්න තීන්දුව తీරනවල අපි සියලු දෙනාටත්, රාජ්‍ය සේවයේ ඉන්න සියලුම දෙනාටත් මේවායේ ඵල විපාකත් විඳින සිද්ධ වෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන ඒ බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් හිතු හිතු මතයට තීන්දුව తీරන ගැනීම තුළ ලොකු අමාරුවක වැටෙනවා. මම මේක විශේෂයෙන්ම කියන්න කැමතියි මේ රටේ රාජ්‍ය නිලධාරීන්. දේශපාලඥයෝ පිස්සුනට ඒක වෙනම කතන්දරයක්. මෙතන කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වළංගු නොවේ කියලා. කොහොමද එහෙම කියන්නේ? ඒකට නෛතික පදනමක් නැහැලු. ඒ තීන්දුව පිළිගන්නෙත් නැහැලු. පැහැදිලිවම මම කියන්න කැමතියි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම පිළිපදිමින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නට ඕන. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරන. ඒක හරිද? එහෙම කරන්න පුළුවන්ද? ඒක හරි? කවුද කියන්නේ හරි කියලා? කවුද කියන්නේ හරි කියලා? කොහොමද හරි වෙන්නේ? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. පොඩ අහගන්න. ගරු අගමැතිතුමාට කියන්න කැමතියි. රමිත බණ්ඩාරතෙන් කොන් මැතුමන්. එමෙතුමට මම ගරු කතානායකතුමනි, එතුමා විපක්ෂ නායකතුමා වැරදි ප්‍රකාශයක් කරා. පොලිස්පතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා කටයුතු කරනවා කියලා. ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණලා නැහැ. සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මගේ ප්‍රකාශයෙන් පස්සේ කතා කරන්න පුළුවන්. එහෙමයි. වස්ත්‍රයක් නැතුව ආවද දන්නේ නැහැ. වස්ත්‍රයක් නැතුව ආවද දන්නේ නැහැ. මම එකක් කියන්න කැමති, මේ අග්‍රාමාත්‍යතුමා ලැජ්ජයි. තීන්දුව පිළිගන්නේ නැහැලු. මම දන්නවා මේගොල්ලන්ට උවමනාවකුත් නැහැ, මොලේකුත් නැහැ මේක තේරුම් ගන්න. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් කියන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගය ඒකට ගරු කරන්න.